ඊළඟ කාරණාව තියෙනවා පින්වතුනි පාප මක්කි පාපී චේතනා සහිතව පින්වතුනි අන්‍යයන්ගේ ಗುಣ මකන වැඩපිළිවෙල අන්‍යයන්ගේ ಗುಣ මකන වැඩපිළිවෙල ಗುಣ මකන වැඩපිළිවෙල කිව්වෙ මොකද්ද ಗುಣ මකුවා කියලා කියන්නේ දැන් ಗುಣ මකන්න මකන්න මොකද වෙන්නේ ಗುಣ මකලා ಗುಣ මකලා ಗುಣ මකලා පින්වතුනි ඔය සත්‍යෙට පත් වෙන්න වෙනවා කව ගුණයක් මකනවා කියලා කියන්නේ පිටින් තමන් එක හොඳට ඉන්න කාලේ ಗುಣ දකිනවා ඊට පස්සේ තරහ වෙනවා මොකක් හරි හේතුවකට තරහ වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ දැන් අනිත් එක්කෙනත් එක කියනකොට අර ඒ කාලේ දැකපු ಗುಣ ඔක්කොම දැන් මොන අතට හරවලාද කියන්නේ දැන් වැරදි පැත්තට හරවලා කියන්නේ ඒ කාලේ කිව්වා මගේ යාළුවා හොඳ හම්බ කරලා හරි ලස්සනට ජීවිතේ අර යනවා දැන් තරහයි දැන් මොකද කියන්නේ ඔවිදින් කුඩු විකුණලා නම් ඕනේ තරමේ තට්ටු ගේවල් ගහන්න බැරිය. මකුව ගුණේ. ඔබගේ හිතින් ඌව වෙන්නේ නැද්ද කියලා බලන්න. පාපී චේතනා සහිතව පිංගුදනේ. අන්‍යයන්ගේ ಗುಣ මකන වැඩ පිළිවෙලට ඔබ අයිති උනේ නැද්ද බලන්න. ඉස්සර කමක් නැහැ. ඊයේත් කමක් නැහැ. හැබැයි මේ මොහොතෙන් පස්සේ ඒක වෙන්න දෙන්න එපා. අතීතේ ඔබ මොන පුද්ගලයෙකුුණත් කමක් නැහැ. ඔබ කල්පනා කරගන්න වර්තමානයේ අනාගතය ගැන. අතීතේ ඔබ වෙලා තිබිච්ච දේ අතැල්ලා දාන්න කමක් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. අසත්පුරුෂ ඇතුලේ හිටියා. ගිනි ගෙඩිය කෑවා. ගින්දර ගත්තා. ඒවලට විපාක පස්සේ ගෙවන්න වෙයි. හැබැයි මෙතන ඉඳලා මං ජීවිතේ වෙනස් කරගන්නවා. ඒකයි මම ඔබට කියවෙ සිංහදී වෙනස් වෙන්න උත්සාහ කරන්න කියලා. ඔබ හොඳට බලන්න පින්වතනි ඔබ කී දෙනෙක්ගේ අගුණ දවසකට ප්‍රකාශ කරනවද කියලා කී දෙනෙක්ගේ ಗುಣ මකනවද කියලා ඒත් මොකද්ද මේ ලෝකේ උලා කන්න ගිහිල්ලානේ කරගන්නේ ඔය දේවල් ලෝකේ සාරයි කියලා යමක් අල්ලගත්තාට පස්සේ පින්වතනි ඒකට කවුරු හරි බාධා කරනවනะ ආන් ඒ කෙනාගේ ඉදෙනින් එහාට ಗುಣ මකන්න පටන් ගන්නවා එහෙනම් කවර කවදාක්වත් පින්වතනි ಗುಣ මකන පත්ත්වයටපත් වෙන්න එපා අනන්ත සංසාරේ ඔබත් එක්ක සාසම්බන්ධ වෙලා ආප කිසිම කෙනෙක්ගේ ಗುಣ මකන්න එපා එහෙනම් දැන් ඔබට පුළුවන් මේ විදිහට මේ ලෝකෙ ඉන්න කාටවත් බයින්න. ඇයි අනන්ත සංසාරේ අම්ම වෙච්ච නැති කෙනෙක් තාත්තා වෙච්ච නැති කෙනෙක් නැත්තම්. ඔබ මේ ලෝකෙට උපදිනකොට පින්විතිනේ ඔබගේ පෙකිනි වෙල කපපු නර්ස්. එයාගේ පුතත් එක්ක ඔබ ওই රණ්ඩු වෙන්නේ. එයාගේ පුතාගේ පුතා බැඳලා ඉන්න නෝනගේ මල්ලිගේ නෝනගේ අයියාගේ නෝනගේ මල්ලිත් එක තමයි රණ්ඩු වෙන්නේ. දැන් රණ්ඩු වෙන්න පුළුවන්ද ඔකට? ඇයි? මහා ගුණ පරම්පරාවකින් නෙමෙයි ඉන්නේ. මට මෙහෙම දෙයක් කරපු කෙනා නෙමෙයි. ඒ කෙනාගේ මේ ඥාතියෙක්නේ. මං කොහොමද හැපෙන්නේ? මං කොහොමද අගුණ දකින්නේ? මං මේ දක්වා ආවේ පිංගුදෙනි තනියෙන් නෙමෙයිනේ. මේ දක්වා එන ගමනේදී කී දෙනෙක් පින්වතුනි මේ ගමන අපිට එන්න උදව් කළාද? දවසක් අපේ ආරාමයේ ස්වාමීන් වහන්සේලා එක වැඩසටහනක් කළා. පින්වතුනි මහා පුදුම අද්විතීයයි මේ දේවල්. අපේ දොඩංගොඩ ධම්මජීව හාමුදුරුවෝයි අමාදසන හාමුදුරුවෝයි දෙන්නත් එක කතා වෙලා යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව තමයි පින්වතුනි එක දවසක හවස් වරුවේ පුංචි කාලේ ඉඳලා මේ දක්වා අපි ආපු ගමනේ අපිට පිහිට වෙච්ච එක එක ආකාරයෙන් අපිට පිහිට වෙච්ච මතක සියලුම දෙනාව කොලේක ලියන්න කියලා ඒ ලියපු අය එකින් එක සිහිපත් කර කර ආර්ය මෛත්‍රිය වඩමු කියලා යෝජනාවක් ගෙනාවා එක්තරා හවස්වරුවක් ඊට කලින් සතියක සියලුම ස්වාමීන් වහන්සේලාට අදහස් ඉදිරිපත් කළා කොලයක් දීලා කිව්වා මේ කොලේ ලියන්න කියලා පුංචි කාලේ ඉඳලා තමන්ට පිහිට වෙච්ච පිරි මතක් කර කර මේ සතිය මුළුල්ලෙම ලියන්න කියලා කොළ 10 15 ලියලා තිබුණා. ඇයි පින්වතුනි ඔබට මතක නැද්ද? එක වසරේ ටීචර්. ඇයි පින්වතුනි ඔබට මතක නැද්ද? එක වසරේ ටීචර්ට හෙල්ප් කරපු කෙනා, උදව් කරපු. ඒ කාලේ අර බිස්කට් දීපු ඇන්ටි සිහිපත් කළ බලන්න ඉස්කෝලෙන් කී දෙනෙක් හොයාගත්ත හැකිද කියලා
ඔබ බඩ කින්න ඉන්න වෙලාවේ ඔබට යාළුවගේ බිස්කට් එක දීපු ඒ යාළුවා මේ ගුණයන් මතක් වෙන්න පින්වතුනි දැන් ඔබට පුළුවන් කාත් එක්කද මේ රෝකේ රණ්ඩු වෙන්න ඔබව ඉස්කෝලේ අරගෙන ගිය බස් ඩ්‍රයිවර් දැන් ඔබට කාත් එක්කද රණ්ඩු වෙන්න පුළුවන් ඔය ඔක්කොම ගුණ නෙමෙයිද පින්වතුනි මේ මිනිස්සුන්ගේ තිබිච්ච ඔබ එක වසරේ ඉන්නකොට ඒ හැම කෙනාම දැනගෙන හිටියා නේද ඔබගේ හිත පුංචි දෙයකට පවා රිදෙන හිතක් කියලා ඒක නිසා පින්වතුනි ඔබව ඇඬෙව්වේ නෑ නේද කවදාවත් ඔබ කොච්චර වැරදි කළත් පින්වතුනි ඔබට බොහොම ආදරෙන් සැලකුවා නේද ඒ පිරිස බලන්නේ මිනිස්සු ගාව තිබිච්ච ගුණ දැන් ඔබ ගොඩක් ලොකුයි දැන් ඔබ ලොකු වුණා කියලා පින්වතුනි එක වසරේ ටීචර් ගාව තිබිච්ච ගුණ එකක්වත් මකන්න ඔබට පුළුවන් බලනකොට දැන් ඔබ ලොකුයි දැන් ඔබ කසාද බැඳලා තියෙන එක වසරේ ටීචර්ගේ දුවව දෙන්න රණ්ඩු වෙනවා ප්‍රශ්නෙකට දැන් ඔබට කටක් කරලා කියන්න පුළුවන්ද උඹලගේ අම්මා කියලා කිසි දෙයක් දුන්නේ නැහැ කියලා උඹලගේ අම්මා අපිට මොනවද දීලා තියෙන්නේ කියලා පුළුවන්ද කියන්න ඇයි පින්විතනි මුළු ජීවිතේම දීලා තියෙන්නේ කවුද මේ කෙනාගේ අම්මනේ එක වසරේදී මුල වැරද්දුවා නම් පින්විතනි අද ඔබ සම්පූර්ණයෙන් වැරදි පාර යන්නේ දැන් කාත් එක්කද ඔබට හැපෙන්න පුළුවන් මේ ලෝකේ මේ උත්තරීතර තථාගත ධම්ම පින්විතනි ඔබ ඔබව නිවා ගන්න ප්‍රායෝගිකව නිවා ගන්න වසල සූත්‍රය කියන්නේ දෙවි කෙනෙක් දේශනා කරපු එකක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනාව වසල සූත්‍රය ඕනේ වෙන්නේ ඇයි නිවනට අවශ්‍ය කුඹුර සක්ස ගන්න එහෙනම් නිවනට අදාළ එකක් නෙමෙයිද මේ කියන්නේ අදාළ එක ගොඩාක් අය පින්වතුනි දෑකැති අරගෙන එනවා මෙතනට ගොයන් කපන්න තාම කුඹුරක් අරගෙනත් නැහැ බීජය ගෙනත් නැහැ පෝර දාලා වතුර දාලත් නැහැ ඒ වුණාට දෑකැති අරන් හෙන්නේ මොනවටද ගොයන් කපන්න පව් මානේ නිසා එකපාර ඕනේ මක් කරන්නද ගොයන් කපන්න අප්‍රකාශේ මනුස්සෙස මම මොකෝ කියන්නේ නැනේ මට අවශ්‍ය නැහැ කාගවත් හිතරේ ඉඳන් කවුරු හරි ඇල්ලුවොත් එහෙම මෙහෙම කරන එක හොඳයි නේද ඔව් එහෙමත් ක්‍රමයක් ඇති එච්චරයි කාගවත් හිතරේ ඉඳන් අවශ්‍යතාවයක් නැහැ ඔබ දැනගන්න ඕනේ මොලේ බුද්ධිය පාවිච්චි කරලා කටයුතු කරගන්න එහෙනම් පින්වතුනි අනුන්ගේ ගුණ මකන වැඩ පිළිවෙල දැන් ඔබ මොකද හිතන්නේ වසල ගතියෙන් මිදෙනවද නැත්නම් දිගටම වසලයා වගේ ඉන්නවද ඔබගේ අතේ තමයි තියෙන්නේ මම ඔබට පෙන්වන්නේ ඔබට ගුණ මකන්න බෑ කාගේවත් මොකද හේතුව ඔබ ගුණ මකනවා නම් ඒ කාන්තේම ඔබ ගුණ මකුවෙක් වසලේ කතා දෙකක් නැහැ ඒකේ මොකද ඔබට මම පෙන්වලා දුන්නනේ ඒක මට නම් ගුණ මකන්න බෑ ඇයි මං හරි බයයි පින්වතුනි තථාගතයන් වහන්සේ මට කිව්වොත් වසලයා කියලා මොකද කියලා තියෙනවනේ කියලා තියෙනවා මට තියෙන කියෝ ගන්න විතරයි ඒක මාතුලේ ගතිය තියෙනවා නම් කියවල බලන විතරයි තියෙන්නේ කියවනකොටම මට දැනෙන්න පටන් ගන්නවා තථාගතයන් වහන්සේ කියන දේ මට නම් හරි බයයි පින්වතුනි ඔබට කොහොමද කියලා දන්නේ මොකද මම තථාගතයන් වහන්සේගේ අංශු මාත්‍රයක් යන්තම් දැකලා තියෙනවා අංශු මාත්‍රයක් යන්තම් දැකලා තියෙනවා ඔබ ගොඩාක් දකින්න වැඩි සමහරට මට නම් පේන්නේ තාම අංශු මාත්‍රයයි තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා මං කිව්වේ පොත්ත වගේ තමයි පේන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ මහා රූස්ස ගහක් නම් ඔබටවත් බදන්න බැරි මහා රූස්ස ගහක යන කටුස්සෙක් විතරයි කවුද සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ මාව දැනෙන්නේ මට පිඟුතුනේ යන පුංචි කූඹියෙක් විදිහට දැන් මේ පුංචි කූඹියට ගහ පේනවද යන්තම් පාට ටිකක් පේනේද පාට ටිකක් පේන එකත් මහා වාසනාවක් පිඟුතුනේ එනං ඒ උත්තරීතර මහා උත්තමයන්න් වහන්සේ වසලයා කියනවනම් ඒක නම් දරා ගන්න බෑ ඒක නිසා පිංගුතුනි අපි වහ වහ කරන්නේ මේ දැන් අයින් වෙලා යන එක. එහෙනම් කිසිම කෙනෙක්ගේ ಗುಣ මකන්න එපා කවදාක්වත්. මේවා ජීවිතයට අතුල් කරගන්න. මේ තියෙන ජීවිතයට දාගන්න ඕනේ ඒවා. ජීවිතයට දාගෙන දැන් සුනාතනම් ඊළඟට ධාරේත. දැන් හොඳට ධාරණය කරගන්න. ඊට පස්සේ චරාත හැසිරෙන්න. පුළුවන් තරම් හැසිරෙන්න මේකේ. මට ඒක 20 දෙනෙක් මෙහෙම හැදිලා දෙන්න. 20 දෙනෙක් එළියෙත් ඉඳගෙන බණ අහනවනේ මට 20 දෙනෙක් වැඩි ඕනේ නැහැ 20 දෙනෙක් හැදිලා ආවනම් හොඳට ඕම ඇති එච්චරයි ඕනේ දාස් ගණන් ඕනේ මේ ක්‍රියන වැඩපිළිවෙල 20 දෙනෙක්ගේ ජීවිතවලට අතුල් කරගන්න පුළුවන් නම් වසල ගතියෙන් 20 දෙනෙක් මිදලා ගියා නම් 20 දෙනෙකුත් අමාරුයි නම් ඔබට පස් දෙනේ ඒත් මගේ කාලේ නැති උන්නේ එහෙනම් ඔන්න ಗುಣ
මකන මට්ටමට යන්න එපා. ගුණ වඩන මට්ටමට යන්න. හැම කෙනාගේම ගුණ දැක දැකා ගුණ වඩන්න. ඔබ ගෙදර යනකොට බල්ලා බුරනවා. ඔබ මොකක්ද මේ වෙලාවට කරන්න ඕනේ? ඔබ මොකක්ද මේ වෙලාවට කරන්න ඕනේ? බල්ලගෙන් ගුණයක් දකිනවා. මොකද්ද? බල්ලා බල්ලගේ වැඩේ කරනවා. මං බල්ල දිහා බලන් ඉන්නවා. කවුද එහෙනම් බල්ලා? අන්න එහෙම Tamanta දැනෙන්න ඕනේ. බල්ලා බල්ලගේ වැඩේ කරනවා. මම බල්ල දිහා බලන් ඉන්නවා. ඒකද කරන්න ඕනේ? නෑ, බල්ලා බල්ලගේ වැඩේ කරනවා. මං මගේ වැඩේ කරන්නේ. බල්ලගෙන් මට ඉගෙන ගන්න පුළුවන් බල්ලගේ දෙහින ගුණයක් මොකද්ද? ඌ උගේ රාජකාරිය කරනවා. එහෙනම් මම මන් ලෝකෙට ආපු රාජකාරිය කරගන්න ඕනේ. ඒ තමයි නිවන පූර්ණේ කරන්න ඕනේ. වහ වහ නිවන පූර්ණේ කරන්න ඕනේ. බලන්න බල්ලටවත් බයින් හිතෙනවද? නෑ. ඇයි බල්ලගෙන උද්දයක් ගත්ත? මොකද ඌගේ වැඩේ කරනවනේ. ඔබට මතක් කරලා දුන්න බල්ලා. මම බල්ලෙක් වෙලා මගේ වැඩේ කරනවා උඹ. එහෙනම් තමන්ගේ වැඩේ කරගන්න හැම තිස්සෙම උත්සාහ කරන්න. හැම කෙනාගේම ගුණ දකින්න. ඒ ගුණයට නැඹුරු වෙන්න. කාගේවත් ගුණ මකන්න එපා. ඇත්ත කතා කරන්න. ඔබගේ බද්ද වෛරක්කාරයා වෙන්න පුළුවන්. බද්ද වෛරක්කාරයා වෙන්න පුළුවන්. එහෙනම් ඔබ කවුද? කතා කරන්න. ඔබ කවුද? වසලෙක්. ඒ බද්ද වෛරක්කාරයාගේ හැටි කමන්නේ ගුණයක් තියෙනවා නම්. ඒ ගුණේ ලෝකෙට කියන්න. ඒ ගුණේ වහන්න එපා. ඒ බැහුවොත් එහෙම ඔබ ඩබල් වසලෙක් නෙමෙයිද? බද්ද වෛරය නිසා එකපාරක් වසල වුණා. දැන් ගුණ මකන හින්දා ඊළඟ වසලය බවටත් පත් වුණා. එනම් වසල ගති පිරිච්ච කෙනෙක් ආවේ මක් කරන්න දායිල තියන්නේ නිවන් දකින්න. ලේසිද වැඩේ? ඒකයි මම කියන්නේ. කට ඇරලා ඔබට කියන්න පුළුවන් අනිච්ච දුක්ඛ අනත්ත. දැන් ට්‍රෙන්ඩ් එක ඒකනේ. ඒකත් අනිච්චයි. ඒකත් අනිච්චයි. ඔය දින ට්‍රෙන්ඩ් එක දැන් යන්න. වචන වලින් නම් අනිච්චයි 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 දුක අනිච්චයිනේ. අනිච්චයි කියන්නේ මොකද්ද කියලා හෙවොත් ඒකවත් හරියට ගියා ගන්න බැරියයි ඉන්න ඕනේ තරම්. ඒකයි පින්වතුනි කියන්නේ. වචන ටිකක් දැනගෙන වෙලා වචන හරමයක් කළා කියලා මේක පටන් ගන්න බෑ. එහෙම නැත්නම් පින්වතුනි 1000ක් ගෙනලි වෙලා හරියට මේ න්‍යාය ධර්මයේ මම කිව්වට පස්සේ 1000ම සෝතාපන්න වෙන්න ඕනේ නැද්ද? දැන් මේ දේශනා පින්වතුනි මම 1000කට කිට් වෙන්න කල් නැතිනේ. ওই 1000න් දේශනා කොච්චර ඔබ අහලා තියෙනවද කියලා හිතලා බලන්න. තාම සෝතාපන්න වෙච්ච නැති අය ඇතිනේ ඕනේ තරම්. වරද තියෙන ධර්මෙද? වරද තියෙන කියන අයගේද? නෑ. වරද තියෙන කොතනද? අපිත් පරිේෂණ කරනවා අපි හිතන්නේ අපිත් බලනවා මෙච්චර කියනවා 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 මේ මිනිසුන්ට මේක අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? පස්සේ තමයි තේරෙන්න පටන් ගත්තේ. වී ඉහිනවා 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 කොච්චර ඉස්සත් මේ වී පැලවෙන්නේ නැත්තේ ඇයි? කුඹුර හරිනේ. ඒක නිසා තමයි අපි පටන් ගත්තේ කුඹුරු හදන්න. කුඹුර හැදීමට උපදෙස් දෙන්නේ ඒකයි. පුළුවන් තරම් කුඹුර හදා ගන්න. එතකොට ওই බීජේ කාන්තියම පැලවෙනවා. ඒකට කොච්චර කල් ගියත් කමක් නැහැ බින්දට. මලොත් ඊළඟ එකේ කරමු. මලොත් ඊළඟ එකේ කරගමු බින්දට. මොකද මලොත් කියන ඉවරලා ගල් ගෙඩි ගල් 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 පර්වතයක් උඩට ඉහළ වැඩක් තියෙනවද? වැඩක් තියෙනවද? නැහැ. කුඹුර හැදෙන්න ඕනේ කොහොම හරි. කුඹුර හදාගෙන මේක කරගන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. එහෙනම් ඔන්න ඔබ තරයේම අදිස්ථාන කරගන්න. දිවි හිමියෙන් කාගේවත් ಗುಣ නම් මකන්නේ නැහැ. දැන් කාගේවත් ಗುಣ මකන්නේ නැත්නම් ඔබට පුළුවන් ද පින්වතුනි තව කෙනෙක්ගේ ಗುಣ මතු කර අගුණ මතු කර කර මතු කර කර සීළු දෙන අතර බෙදා හරින්? පුළුවන්ද? අහවලා මෙහෙමයි කියලා බෙදා හරින්න පුළුවන්ද? නැහැ. එහෙනම් මේ ආරාමයට සම්බන්ධව තමන්ගේ ජීවිතේම කැප කළ කටයුතු කරන මහත්මීන් පිරිසක් ඉන්නවා. ඒ අය අතින් සින්දු මාත්‍රයක හරි වරදක් සිද්ධ වුණොත් එහෙම අර ඔක්කොම ಗುಣ මකල ඉවර වෙලා පින්විතිනේ වරද උලුප්පු උලුප්පු පෙන්වන්න පුළුවන්ද ඔබට? එහෙම පෙන්වන නම් ඔබ කවුද? වසලෙක්. කවුද වසලයා කියලා කිව්වේ? තථාගතයන් වහන්සේ. පපුව පැලෙන්න ඕනේ නැද්ද? මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන්. අරිහතුන් වහන්සේ අතින් උත් පින්විතිනේ ඔබ හිතන જાතිය වැරදි වෙන්න පුළුවන්. ඇයි පාරේ වඩින එක වැරදි කියලා හිතාගත්තොත් උන්වහන්සේ පාරේ වැඩියොත් මොකද වෙන්නේ? වැරදි නේද? ඔබ හිතාගත්තොත් අරක වැරදි කියලා ඒක උන්වහන්සේ කළොත් එහෙම. ඒ ඉතින් වැරදි නේ ඔබට සාපේක්ෂව.
දැන් ඔබ නිකමර හිතලා බලන්න සිංහතුනි මේ ආරාම වෙනුවෙන් මහ කැපකිරීමක් කළා කටයුතු කරන ඔබට මේ දහම දෙන්න මහ කැපකිරීමක් කළා කටයුතු කරන හැම තිස්සෙම මේකේ තියෙන අඩුපාඩු හොයලා බලලා කටයුතු කරන පිරිසක් ඉන්නවානේ ඔබ හැමෝගේම ආරාමේ තමයි නමුත් හැමෝටම ඇවිල්ලා ඒක කරන්න බෑනේ තමන්ට තියෙන රාජකාරී තත්ත්වයක් එක්ක නමුත් තමන්ගේ රාජකාරී පසක දාලා පිංගුතුනි මහ කැපකිරීමෙන් කැප ගන්න පිරිස ඉන්නවානේ ඒ පිරිස අතින් වරද්දක් වෙන්න බැරිද? පුළුවන්. අපේ මේ ස්වාමීන් වහන්සේලා අතින් වැරද්දක් වෙන්න බැරිද? පුළුවන්. ඒ වැරද්ද අල්ලගෙන ඉවරලා පිංගුතුනි ඒ වැරද්ද හම්වඩු ගහනවා නම් ඒ කියන්නේ ඒ අයගේ අතින් වෙච්ච ගුණය මකන වැඩ පිළිලක් නෙමෙයිද ඔය තියෙන්නේ? එහෙනම් ඒ ගුණය මකන වැඩ පිළිලට ආවොත් පිංගුතුනි ඒ කාන්තෙම වසලෙක් නෙමෙයිද? ඒක නිසා කවර කවදාකවත් ඒ වසල ගති තියාගන්න එපා. ආදරෙන් කියන්න. ඔබ වරදක් දැක්කොත් ආදරෙන් කියන්න. මේ ඔබට බණ ටික අහන්න වැඩපිළිවෙල කරලා දෙන පිරිස කී දහහක් කී ලක්ෂයක් බණ අහනවද පින්විතනේ අන්තර්ජාලය හරහා? පුංචි වරදක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වරද ඉස්මතු කර කර කටයුතු කරන්න එපා. ආදරෙන් කියන්න. නිහතමානීව කියන්න. යෝජනා හා අදහස් පෙට්ටියට ලියලා දාන්න. ඊමේල් එකක් එවන්න ආදරෙන්. ඇයි ඒ අය කරපු කැපකිරීම ඔබට අමතක කරන්න බෑ. ඒ අය මොහොතක් මොහොතක් ගන්න කරන කැපකිරීම ඔබට අමතක කරන්න බෑ. ඒ අමතක කළොත් ඔබ ගුණේ මැකුවා වෙනවා. ඔබ ගුණේ මැකුවයි කියලා කියන්නේ ඔබ ගුණමසුවෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ වසලෙක් වෙනවා. ඒක කරන්න එපා කවර කවදාකවත්. ඔබත් එක්ක මේ පල්ලෙහා වැඩ කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඔබ ගැන නිතර හොයලා බලන්නේ අය. ගුරු හාමුදුරුවන්ව පල්ලෙහාට වඩම්මල දෙන්නේ අය. එර උන්වහන්සේලාගේ හරි කමන්න නැහැ පින්වදිනේ මොනෝ හරි වරදක් දැක්කනම්. ආදරෙන් සෙනෙහසින් ඒක කියන්න. පපුවට අයින පිහි වගේ පින්වතුනි ලියන්න එපා දේවල්. ඔබට කොළ කෑල්ලක හොඳට ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ ලියන වෙලාවේදී පින්වතුනි ඔබ ඒ ලියන එක තුලින් අර මිනිස්යාගේ පපුවට පිහියෙන් අයින වගේ දේවල් නම් ලියන්නේ. ඔබ ඒ කාන්තේම ගුණ මකපු කෙනෙක්. ඇයි අර එක ගුණයක්වත් දැකලා නැහැ දැකලා තියෙන තරයි. ඒක නිසා පින්වතුනි ඒ ගුණමකු තත්වයේවත් වසල ගතියට ඔබ අයිති වෙනවා. තථාගතයන් වහන්සේ අවුරුදු 2500කට කලින් ඔබ ගැන ලියලා තියෙනවා. ඔබ ගැන කියලා තියෙනවා. කවදාකවත් ඒක කරන්න එපා. මේ ලෝකේ හොඳ මිනිස්සුත් නැහැ. නරක මිනිස්සුත් නැහැ. ලෝකෙන් එතර තමයි හොඳ මිනිස්සු ඉන්නේ. ඒ අරිහතුන් වහන්සේලා. මම මේ ඔබට පෙන්වන්නේ ඔබගේ අතින් ගුණ මැකෙන්න පුළුවන් තැන්. බස් එකට නැගලා යනකොට කොන්දොස්තර මහත්තයව යන්නකොට නංගී ඉස්සරහට. යන්නකොට ඕන ඉස්සරහට ඔතන තැග් ගෙහි ගෙහි. යන්නකො මහත්තයා ඉස්සරහට. දැන් කේන්තියෙන් පුපුරනවා. කේන්තියෙන් පුපුරලා බස් එකෙන් බැහැලා යනවා නම් ඔකට හෙන ගහන්න ඕනේ ඔක්කොම ඉස්සරහා මට මෙහෙම කිව්වට. ඔබ මහා ගුණයක් මකලා පින්වතුනි ඔය බහින්නේ බස් එකෙන්. ඇයි? ඔබ රුපියල් 20ක් දුන්නා වෙන්න පුළුවන්. රුපියල් 20ට බස් එකක් ගත්ත හැකේද? සල්ලි ඉස්සරහට දාගන්නවා වෙන්න පුළුවන්. ඇයි මම සල්ලි දුන්නේ? මම සල්ලි දීලා නෑ නිකන් ආවේ. රුපියල් 20ට බස් එකක් ගත්ත හැකේද? රුපියල් 20ට ඩ්‍රයිවර් කෙනෙක් ගත්ත හැකේද? රුපියල් 20ට කන්ඩක්ටර් කෙනෙක් ගත්ත හැකේද? අනුතර රුපියල් 20ට පින්විතින ඔබ නැග්ග තැන ඉඳලා බහින තැනට එනකම් පෙට්‍රෝ ගෙව්වේ හැකේද? දැන් අද මෙතනට ආපු අය ඇති. සමහර වෙලාවට පොඩි සම්මාදමක් එකතු කරලා බස් එකට පිරිස එකතු වෙලා කරගන්නවා වෙන්න පුළුවන්. එතකොට හිතාගත්තොත් එහෙම මම සල්ලි දීලා නෑවේ. ගුණේ මකනව නෙමෙයිද? ඔය හැම තැනම තියෙන ඕක ඒකයි මං කියන්නේ. ඔබ පරිස්සම් වෙන්න. ඔබගේ බොස් ඔබට කියනවා හෙට ඉඳලා වැටෙන්න එන්න එපා. දැන් ඔබ ඔෆිස් එක පුරාම බොස්ට බැන බැන යනවා නම් ඔබ මහ ගුණමකුවෙක් නෙමෙයිද? පින්වතුනි ඔබ මෙච්චර කල් කෑවේ ඔබට රස්සාව දීපු මිනිස්සයා නේද? ඔය ගුණමකමක යන්නේ ඔය. ඔබ මෙච්චර කල් කෑවේ ඔබගේ දරුවෝ කෑවේ ඔබගේ දරුවට ලෙඩ වුණාම බේත් කළේ ඔබට ලෙඩ වුණාම බේත් කළේ අම්මා තාත්තා ලෙඩ වුණාම බේත් කළේ ඔබ දානයක් මානයක් පූජා කරලා ඉවර වෙලා මහා පිං රැසක්ද? ඔය රස්සාව අරන් දුන්නේ කවුද? බොස්. හැබැයි අද ඔබ අයින් කළා තමයි. ඒ අයින් කරනකොට පිංවිතුනි ඔබ එතුමට බැන බැන නම් එතුමියට බැන බැන නම් එළියට බහින්නේ. ඔබ ගැන බුදුහාමුදුරු 2500කට කලින් කියලා තියෙනවා. කවුරු කියලාද? වසලේ කියලා.
මන් දවසක් පුරාවට ඔබට කියන්නම් පින්විතනි එකින් එක ඔය වගේ වසන ගති එකම කරුණ සම්බන්ධ ඔය ಗುಣමකන එක සම්බන්ධ ඔබ කල්පනාවෙන් ඉන්න ඔබගෙන් ඕක වෙනවද කියලා අපේ හාමුදුරන් වහන්සේලා කල්පනාවෙන් ඉන්න ඇතුලේ ඕව වෙනවද කියලා එහෙමයි තියෙන්නේ මම අවවාද කරන්නේ අවවාද ගන්න බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේලාට විතරයි නැත්තම් අපි මේ පැවිද්දට ගුණා අලුත් මේ ශාසනේ පුංචි පැටවුව අපි ඒක නිසා අවවාද අනුශාසනා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න හාමුදුරු පිරිසක් ඉන්නවා අන්න උන්වහන්සේලාට විතරයි මම අවවාද කරන්නේ තම තමන්ට අනුකූලව මේක ටික ගන්න පිණිස ඔළුවට හොඳට ඔය ಗುಣ මකන වැඩ පිළිවෙල වෙන්න දෙන්න එපා තමන් ගැතින් මාත්‍රයක් ගන්න මහා ಗುಣ කරුක හිතක් ඇතුව ජීවත් වෙන්න ඒකයි පිණිස කියන්නේ අපි කොහේ ගියා අපිට ඒ ගුණය තේරෙනවා අපි ඒ ගුණයට ඔළුව නමනෝමයි කවදාකවත් ඒ ගුණයට පිටු පාන්නේ නැහැ ඔබටත් කියන්නේ ඒකයි ඔබත් එහෙමම කරන්න අපිට වැරදිලා නැහැනේ ඔබට නිකන් හිතෙනවද මට පිස්සු වගේ කියලා මම හොඳ ප්‍රකෘති සිහියෙන් මේ ලෝකෙ විනිවිද දකින්න ගමන් ඉන්නේ හොඳ ප්‍රකෘති සිහියෙන් ඉන්නේ මම මග බලා ගන්නවා මගේ අතින් කාටවත් හිඟි හිංසාවක් නොවෙන්න මම කතා කරද්දි මම මග බලා ගන්නවා මගේ අතින් කාගේවත් හිතේ ක්‍රෝධයක් වෛරයක් ගොඩ නොගෙනෙන්න කවදාක්වත් එහෙම වෙන්න දෙන්න බෑ මම කවදාක්වත් බෑ පින්විතනි ඔබව තව කෙනෙක් එක්ක වෛර කරවන්න තරහ කරවන්න මම එහෙම ඔබව වෛර කරවන්න නම් තරහ කරනවා මොනම හේතුවකින් හරි කම අත් හේතු වෙන්න පුළුවන් පර හේතු වෙන්න පුළුවන් ධන හේතු වෙන්න පුළුවන් තමන් උදෙසා වෙන්න පුළුවන් අනුන් උදෙසා වෙන්න පුළුවන් ධනේ උදෙසා බලේ උදෙසා වෙන්න පුළුවන් මට මේ කවර කවදාකත් පින්විතනි ඔබ දෙපළක් කොටවන්න එහෙම කොටවනවා නම් ඒ මොන ගතියක්ද වසල ගතිය එහෙනම් දැන් ಗುಣමකන වැඩ පිළිවෙල ගැන අවබෝධද ඔබට අද අදිස්ථාන කරගන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම මේ වසල ගතිය සදාට මගෙන් අයින් කරගන්නවා මම අද පටන් දිවි හිමියෙන් අනුන්ගේ ಗುಣමකන වැඩ පිළිවෙලට පත් වෙන්නේ නැහැ ස්වාමීනි ඔබ අදිස්ථාන කරගන්න ලේසි වැඩක්ද මේ කරන්න යන්නේ නෑ ගතියෙම පුරුදු වෙලා වෙයි මොකද්ද? ගුණේ මකන්නම තමයි පුරුදු වෙලා හරි. ඇයි මං ඉඳද්දි තව එකෙක්? ඔතන තමයි කතාව. මම නිමුදුනා. මං ඉඳද්දි කොහොමද තව කෙනෙක් ලොකු වෙන්නේ? ඔබ හොඳට බලන්න ඔබ කෙනෙක්ගේ ගුණයක් කියාගෙන යනකොට නමුත් කියන්නේද කියලා? ඔබගේ හිත දෙන්නේ නෑ පින්විතනේ ඒ කෙනාගේ ගුණේ ඒ විදිහට කියන්න. ඒ කියාගෙන යද්දි නමුත් ඉතින් එයා මෙහෙම වැඩක් ඉතින් කරලා තියෙනවා. අර බලන්න අර මහා පාරිසුද්දිට කියාගෙන ගියා හොඳ ගුණයක්. ඒ කියාගෙන ගිහිල්ලා ඉවරලා අන්තිමට පින්විතනේ අර මානේ නැගිලා ආවා. මම මේ ටික දැන් කියාගෙන යද්දි මේ අහන එකට හිතෙනවා මට වඩා මූ හොඳයි කියලා. ඒක නම් වෙන්න දෙන්න බෑ. මහා කුණු අසල ගතියක් නෙවෙයිද කියලා හිතලා බලන්න. ඔබගේ හිත වලට ගොඩ නැගිලා බලන්න පින්විතනේ ඔබගේ හිත වලට වැදිලා බලන්න ඔබට මේවා නැද්ද කියලා. නැත්තම් මට සමා වෙන්න සිංහදෙනි මම මේ වැරදි පිරිසකට මේ බණ කියන්නේ. හොඳට බලන්න ඔබ කාගේ හරි ගුණයක් කියාගෙන යනකොට ඔබට යන්තමින් ඔළුවට එනවා අර කතාව. දැන් මම මෙතනින් එහාට මේක කියාගෙන ගියොත් එහෙම මෙයා හිතනවා මට වඩා මෙයා හොඳ කෙනෙක් කියලා. එතකොට මෙයා මට වඩා අරයට ලෙන්ගතු වෙනවා. ඒක නිසා සිංහදෙනි කියාගෙන ගිහිල්ලා නමුත් එංගලන්තය නම් බට් දැම්මා කුණු ගොඩක් දැම්ම අරකට. දැන් හරි. හොඳ කුත්තියේ හැබැයි මට වඩා හොඳ නෑ මං තමයි හොඳ ඒක නිසා මාත් එක්ක තමයි ඔයා ඇතුළු කරන්නේ එයාත් හොඳයි හැබැයි මං තරම් හොඳ නෑ බලන්න ඔය කුණු වසල ගතිය ඔබ තුල නැද්ද කියලා බලන්න ඔබට පුළුවන්ද කියලා පිංගුතුනි තමන්ගේ දරුවෝ හැරෙන්න අනිත් ඕනෙම කෙනෙක් තමන්ගේ දරුවව නම් ඇප්‍රීෂিয়েට් කරනවා ඇත්ත පදන් ඇයි ඒ තමන්ගේ දරුවව ඒ විදිහට වර්ණනා කරද්දී ඒ විදිහට ඇප්‍රීෂিয়েට් කරද්දි මොකද වෙන්නේ? ඒකෙන් භාගයක් එනවා කාටද? තමන්ට. මේ මගේ පුතා. රොයල් එකට යන. පන්තියේ පළවෙනියා. ඔලු ගස්ස ගස්ස ඇස් කරකව කරකව කියන්නේ. ඇයි පින්විතනි ඔබට කියන්න බැරි? මගේ පුතාගේ පන්තියේ ඉන්නවා නිමල්. ඒ දරුවා පුදුම දක්ෂයි යන්නේ.
එයා පන්ති පළවෙනියා. හරි දුප්පත් පවුලකලු. ඒ උනාට හරි පුදුම විදිහට වැඩ කරනවා. අපේ ළමයි පරාදයි. අපේ ළමයින්ට කවදාකවත් කිට්ටු වෙන්න බෑ ඒ දරුවට. අනේ ඒ දරුවට යහපතක්ම වෙන්න. එහෙම නෙමෙයි කියන්නේ. අර ළමයා ගැන ඇහුවොත් කියයි, "ඔව් අර නිමල්, ඔව් ඒ දරුවා හරි දක්ෂයි වැඩ කරනවා." නමුත් ඉතින් ක්‍රීඩාවක්වත් කරන්නේ නැහැ. බලන්න අර කුණු හිත ඇඟින් කෑලි කැඩෙනවා වගේ පිංතුනි තව කෙනෙක්ගේ හොඳක් කියන්නේ. ඔබ තුල නම් ඔවා තියාගන්න එපා. ඇයි? තථාගතයන් වහන්සේ කියලා තියෙනවා. ඔවා කරන අය අමු වසලියෝ කියලා. දැන් මම මේ කියන්නේ බොරුද? මේවා සමාජේ නැද්ද? ඒකයි ඔබ අත්දකින්න ඕනේ. මේවා ඔබ තුලට රින්ගන්නේ නැද්ද? රින්ගනව නම් වහවහයි කරගන්න. අවංකවම පිංතුනි තව කෙනෙක්ව ප්‍රශංසා කරන්න. සියලු දෙනා මැදේ ප්‍රශංසා කරන්න. ඒ කෙනාගේ වරදක් දැක්කොත් තනියෙන් හම් වෙච්ච වෙලාවක එයාට ඒ වරද පෙන්වලා දෙන්න. ප්‍රශංසා කරද්දී සියලු දෙනා මැදේ ප්‍රශංසා කරන්න. අර වරද දකින්න වෙලාවේදී පිංතුනි හැබැයි වරද කියලා දෙනකොටත් ඒ කෙනාව පහතට දාලා තමන්ව ඉහළට දාගෙන ඒක කරන්න එපා. ඒකත් මග එනවා. වසල සූත්‍රය ඔබ හරියට දැනගත්තා නම් පිංතුනි ඔබගේ ඇඟ බැඳා වගේ තමයි. ඔබ ඇත්තටම බයයි නම් තථාගතයන් වහන්සේ ඔබට වසලය කියනවලට ඔබට අරිහත් වෙන්නම වෙනවා. අර යටි වැරද්ද පින්නන වෙලාවට ඒකේ නාව පහලට දාලා තමන් විහිළට දාගන්න වැඩපිළිවෙලක් කරා නම් ඒකත් වසල ගතියක් කියලා තියෙනවා. ඉස්සරහදී හම් වෙයි අපිට. මම මේ තාම එක ගාතාවක්වත් ඉවර කළේ නැහැ. මං කිව්වේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර විස්තර කරන්න මම සමත් නැහැ. මට මේ එක ගාතාවකින් පිටු 500ක පොතක් ලිව්ව හැකි. මට හරි කම්මැලි පොත් ලියන්න. මේ කාගේ මාතෘකාද මේ? තථාගතයන් වහන්සේගේ මාතෘකා. මට පුළුවන් නම් පින්වතුනි පැය 3ක් කතා කරන්න මේ එක ගාතාවක්. සාරිපුත්‍රයන් වහන්සේ අවුරුදු 3ක් කතා කරයි. තථාගතයන් වහන්සේ මේ ගැන දේශනා කළා නම් වැඩි උන්වහන්සේ තාම දේශනා. ඒ තරම් පරම ගම්භීර දහමක් මේ තියෙන්නේ. එහෙනම් දැන් ඔය කියපු කරුණු හතර ඔබ පිළිගන්නවද කියන්නේ? ක්‍රෝධය අයින් කරගන්නවද නැද්ද? ඔබ තීරණය කරන්න. බද්ධ වෛරය අයින් කරගන්නවද නැද්ද? ඔබ තීරණය කරන්න. ඊළඟට තුනයි තාම කිව්වේ නේද? තුනයි. තුන් එළි එක මොකද්ද? ගුණමකන වැඩ පිළිවෙල. ඔබගේ ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ ගැන සමහර වෙලාවට මොනවා හරි වැරදි ප්‍රචාරයක් යනවා වෙන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් ද පිංගුදුනේ ඔබේ ඉඳද්දි ඒ හාමුදුරුව අඟුලිමාල පිරිත කියලා වතුර කලයක් හදලා දුන්න අම්මට දැන් ඔබට පුළුවන් ද පිංගුදුනේ මේ ගුණේ මකන්න? එහෙනම් දැන් ඔබට පුළුවන් ද ඔබේ ගමේ අනිත් පිරිසත් එක්ක එකතු වෙලා පිංගුදුනේ මේ හාමුදුරුවන් වහන්සේට මඩ ප්‍රචාර කරන්න? ඔබ ඉපදිලා පිංගුදුනේ ඔබට ආශිර්වාද කරන්න හාමුදුරුවන් වහන්සේ ඔබේ ගෙදරට වැඩියවට මතක නැතුව ඇති. සමහරට අම්මයි තාත්තයි ඔබ අරගෙන ගිහිල්ලා හාමුදුරුවන් වහන්සේ ගාව තියලා වෙලා හාමුදුරුවන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. ඔබට පුළුවන් ද පිංගුතුනි අර ගුණේ මකන්න? ඔබට අර ඉච්චර කරපු ගුණේ දහම් පාසලට ඔබ ගියාට පස්සේ පිංගුතුනි ඔබට දහම් පාසලේ ඉගැන්නුවා නේද උන්වහන්සේ? ඔබට කී වතාවක් පන්සිල් දීලා පන්සිල් සමාදන් කරවල ඇද්ද? දැන් ඔබට පුළුවන් ද පිංගුතුනි ආ වැඩ කතා කරන්නේ ගැන? ඔබට පුළුවන් ද පිංගුතුනි පිටුපාන්න? බෑ. ඇයි? ඔබට ගුණේ මකන්න බෑනේ. ඇයි? ඔබ කැමති නෑනේ තථාගතයන් වහන්සේ ඔබට කවුරු කියලා කියනවටද? වසලය කියලා කියනවට. අපි යම් පිංගුතුනි කෙලින් ගමන. අමාරුයි තමයි මේ කියන්නේ. ඔබ හිතන් හිටියේ නිවන් දකින්න එක ලේසියි කියලා නේද? ඇයි? අනිච්ච දුක්ඛ අනත්ත තේරුණා. දැන් අනිච්චයි දුක්ඛයි අනත්තයි අනිච්චයි දුක්ඛයි අනත්තයි අනිච්චයි දුක්ඛයි අනත්තයි. දැන් අනාගාමි. තව පොඩ්ඩයි. අනිච්චයි දුක්ඛයි අනත්තයි අනිච්චයි දුක්ඛයි අනත්තයි අනිච්චයි. දැන් අරහත්.
මම මේ කියන නිවන් දකින්න ක්‍රමයට පිංගුතුනි නිවන් දකින්න එන එකක් නෑ බොහෝ පිරිසක්. ඇයි? ඔය ඔක්කොම හරි ගහක් යට ගියානවා. පට පට ගාලා ඔය ඔක්කොම එකපාර ගන්න පුළුවන්. දෙපාරයි හුස්ම දින්න ඕනේ උඩට. නමුත් මේ කියන වැඩ නම් අමාරුයි නේද කරන්න? ඇයි දහම වඩන ගමන් මේවා කරන්න වෙනවා. මේවා තුල ඉන්න වෙනවා. මම ඔබට මේ මතු කරලා පෙන්වන්නේ පිංගුතුනි. මම ඔබට ඒ කාරණාවක් කියන්න. මේ හැම දේශනාවක් පටන් ගන්න කලින්ම පින්වතුනි මම බුදුගුණ ගාථා දෙකක් කියනවා. හැම දේශනාවකම මේක කියනවද නැද්ද? කියනවා. ඔය පළවෙනි බුදුගුණ ගාථාව ඉගෙන ගත්ත පින්වතුනි මගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන්. දෙවෙනි බුදුගුණ ගාථාව ඉගෙන ගත්ත පින්වතුනි මගේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගෙන්. ඒකයි මම හැමදාම මේ ගාථා දෙක කියන්නේ. මොකද හේතුව පින්වතුනි මට උන්වහන්සේලාගේ ගුණ මකන්න බැහැ. උන්වහන්සේලාගේ මම ඉගෙන ගත්ත දේවල් මට මකලා දාන්න බෑ. එදා උන්වහන්සේලාගේ දැකපු ගුණ අගුණ විදිහට දකින්න මට බෑ. ඒ ගුණම තමයි. ඒ ගාස දෙක කියන හැම වෙලාවකම පින්වතුනි මම උන්වහන්සේලා දෙනම වන්දනා කරගන්නවා. කවදා හරි දවසක පින්වතුනි මම මේ ලෝකෙන් අයින් වෙනකම්ම ඔය ගාස දෙක කියනවා. මොකද හේතුව? ඒ ගුණ මකන්න බෑ. අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ මට කීවතාවක් පන්සිල් දීලාද්ද? මම ආයේ එක කඩාගෙන උන්වහන්සේ ගාවට ගියාම තෝ අදත් කඩාගත්තද බොල කියලා මගෙන් අහලා නැහැ කවදාවත්. පන්සලට යන හැම වතාවකම පන්සිල් දෙනවා. පොඩි හාමුදුරුවන් වහන්සේත් එහෙමයි. දහම් පාසලේ අපිට උග කරන්න පුළුවන්ද? ගුණම තමයි. අගුණ ඇති. මට ඒව පේන්නේ නැහැ. ඇයි? මං කක්කවලට කැමති නැහැ. ඒක නිසා මම කක්කගොඩට පයින් ගහන්නේ නැහැ කවදාවත්. කක්කගොඩක් දැක්කම මම කරන්නේ පස් ටිකක් දාලා වහලා දානවා. ඔබත් පුළුවන් නම් එහෙම කරන්න. ඔබ හිතන්නේ තිනේ ඇයි අපේ හාමුදුරනේ මෙච්චර ગાත සීදී ඔය ગાත දෙක විතරක්ම කියන්නේ? දැන් අපි මේ හාමුදුරන් වහන්සේලා එක එක જાති ગાත කියනවා වහලා තිනේ. නමුත් මං කියන්නේ මේ දෙක විතරයි. ඇයි? තමහට පින්වතුනි මම මේ ලෝකෙට බිහි වෙලා දැක්ක පළවෙනි හාමුදුර අපේ පන්තරේ ලොකු හාමුදුරුව. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ ලෝකෙ ඉන්න කාගේවත් ගුණ මකන්න ඔබට බෑ. ඒ ගුණයන් එක ජීවත් වෙන්න. ඒ උන්වහන්සේ ගාව මහා ගුණ තිබුණා. අපි බඩගිනි වෙලා පන්සලට ගිය කවදාක්වත් බඩගිනි ආපහු ආවේ නැහැ. අපි කොල්ල කුරුට්ටෝ. කොහොමද මේ ගුණ මකන්නේ? දැන් ඔබට පුළුවන්ද? එන ඔබ මේ පාරේ නම් එන්නේ පින්වතුනි ඔබට පුළුවන් එන්නනේ මේ පාරේ එන්න. මේක තමයි පාර අපි යන්නේ. ඔබට පුළුවන් නම් මේ පාරේ එන්න. බැරි නම් මේ පාර අමාරුයි නම් තව සරලකම තියෙනවා. ඒවා අපි දන්නේ. අපි දන්න එකම පාර තමයි මේ. හැබැයි මේක අමාරුයි. මොකද හිතින් රහත් වෙන එක ලේසියි. ඇත්තටම රහත් වෙන එක ටිකක් අමාරුයි. එහෙනම් කාගේවත් ගුණ මකන්න අපිට බෑ. එහෙනම් දැන් ඔබ සිහිපත් කරගෙන යන්නද? ගෙදර යන ගමන්ම සිහිපත් කරගෙන යන්න. ඔබට ගුණ කරපු සීලු දෙනා. ඒ හැමෝගෙම ගුණ මකනවද කියලා. වසල ගති ඔබ තුල තියෙනවද කියලා. වසල ගති තියෙනවා නම් වහ වහ දුරු කරගන්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.